දතේ දුපතේ අල සිරදනම යි න් කලි තර පිගන නම්බසිර ටී විුච්චල හ පින ලබන පසුගිය භාග ප්‍රශ්ණ පත්තර සාගච්චාවට. අද තෝරගත්තේ කරන්ට්‍රදින පාඩ මේකක්. හද ධාරා විද්‍යතය, ධාරාවිද්‍යතය දෙදස් එක අවුරුද්ධය ආපු වෙහක තරජනා ගන තුරගත කතා කරන්න. කතා කළ බලවුන් විටසන් අය ඉන්නේ. ේතු පු රග ප රග න ක් ක න්න. හරි මගේ ගානය හනවා. සේතු පරිපතයක් රූප සටහනක් පෙන්නල තියෙනවාලු මෙන්න මේ විදිහට. කියල ර ආර් දෙ ති න ැ බින්දු ගැල් ක් . න ප ෝ සිං ආර්දෙහි ගේ ය සිටිත ඉහල ගේකට වැඩි කරන විට. ගල්නෝමීට්‍ර උත්ක්‍රමණයේ ඔබ නිරීක්ෂණය කරනු ලබන විචලණයකුමක්ද මක ිඳදුව ඉම් වැඩිරගෙන නවල මන්දර ැ බිදු ගැල්නොමීටරක් නැතිෙන ඕකෙදී ගැල්නෝමීට්‍රයේ බිදුව වෙෙන් අපි දන්නවා මෙතන විබෝයි මෙතන විරෝය සමාන වෙන වෙලා වි බDීවල විභෝගයන් සමානුව වෙන වෙලාද දැන්ක බින්දුවයි බින්දුව න අ මෙතන විභන්තරයක් තින විබන්ත තිනවා ගන්නන්නේ හොදවෙන්නේ උත්්‍රමණයක් පෙන්නවා උත්ක්‍රමයක් පෙන්න්නවා ම මේක වැඩි කරගෙන වැඩිර ෙද. මෙතෙන්න තියෙන විබව අගය මොකො වෙන්නේ. දැන් මේ පැත්තට ආසන්න වේගෙන එනවා. එනකො උත්ක්‍රමණ එන්නන්නේන්න බිඳුව පැත්තර කරෙනවා. ඇවිල්ලා බවලයි ඩවලයි විභාග සමාන වෙච්චකමන් මද බින්ඳැල මීට්‍රේ උත්ක්‍රණය බිඳුුවඇ කිය කල පෙන්ෙනවා මං ආර් දෙකතවත් වැඩි කරගෙන වැඩිකරන වැඩිරගෙන ඇතිමකෝවවෙන්නේ දැන් බිඳුවෙන් අර් තිබ පැත්තරනේ දැන්. අනි පැත්තට කට්ට වැඩිවෙන්න පැත්තට කැරකින්න ගන්නවා. ඒනම් ආර්ද කබවිින්දුවේද ක්‍රමක්කමේ වැඩිරදදිමකද වෙන්නේ. උත්්‍රමයක පැත්තක ම් උපරි මුක්‍රමණින් පටන්ගෙනමයා මැ ිින්දු ගල් නොමත්‍රේ බඳදුවග අට ල්ලා එබින්දුවයිදං. අනි පැත්තට උත්ක්‍රමණය වැඩි කරගෙන යනවා කියලිහිල තියෙනවනං රොමිලකංකක හරි කතාව සිිපලේකොටසේ කතාව සිිපල් බීොටස සිිපල් කොටසේ කියෙනවා ආර්ථෙකී කිසිය මගේකට සේතුව සන්තල්නය වූවිට ආරයක ස හර දෙ කහරහා ගන්න ධරාව පිළිවනිින් ඒ එක හායි දෙකවේ හරි තැ සතුලන වෙල සන්තුලන වෙලාෙන Bවෙලයි වෙල බවාගෙන සමානයි ඒකන් මේ අතහරහහා ධාරාවක් ගම කරන්නේ නැත. ඒනම් මෙන්න මෙතනින් අයි එක යනවලු මෙන්න මෙතනින් අයි දෙක යනවලු. හැම කියලා මගේ අහනවා ආර්තුන සහර තුලින් ගල්න්න ධාර මොනවාද කියලා ි කොට ස මිලකේ අන ති මේ හරහ දරාවක් කියන්න නෙත්ත මේ එන අ ආර්ථන හරහා යනවා. මේ එන අයි දෙක ආ හතර හර යනවා ලතින ආර්තුන ආ හර හරහා අයි දෙග ගනවාගෙලා ලකුණ ගත්තා. පරොමිලක්කංක දෙක බිස් හඩි අතර විභාන්තය ොකද වෙන්නන්නේ කැල්ලමිට උත්්‍රමයක් නෑ කන දරාව කියැන්නන ිසාඩි විභාගයන් සමාන විවාාන්තරේ. ුනයක් වෙනවා කියලා තිෙනවනං ගොඩ රොමිලකංක තුුණ පහත සඳන් දෑ අතර සම්බන්තා විලියන්න VAB ඒ සහබී අතර විභාන්තරය ඉබස්සේ ඒ සහඩී අතර විභාන්ත්‍රය B සහසී අතර විභාන්තරය ව D සහ C අතර විභෝන්තරය දන්නවා මේ දෙන්නා එකම මට්ටම ඉන්නවා නම් මෙතන විබෝයයි මෙතන විබභෝය සමානයි මේ දෙන්න මෙහම තියද්දී මේ ප්‍රතිරධ මේ පිතරදයි මේ මුල්ල පුදුවයි. මේ මුල්ල පුදයි කියන්නේ මෙතැන විබෝගෙන් මෙතන එක අඩුවච්චහම එන විබෝවාගේ කියන විභෝන්තරයයි මෙතන මෙතෙන්ට එන කොට එන්න විබෝන්තරයයි මේ අගයන් දෙක සමාන බැවින් මේ විෝත මේ විබෝන්තරයත් සමානයි. එහ මෙතන විබෝගයන් දෙක සමානයි න මේ දෙක මෙහම එකු කර ලියන්න පුළුවන් එහෙං වාට කියන්න පුළුවන් බි සහසී අතර විභෝන්තරයයක්ත් ඩී සහස අර විභාන්තරයත් නැවත්. එ රෝමිලකංක තුනට B වල රෝමිලකාංක තුනට ට කෙින් මලියන්න පුල මකක්ද. VBහා V සමානබැවින් සමාන බැවින් වාටලියන්න පුලා මොකද. V AB සමානයි මකක්ද VED තවත් දිහකට V.BC සමානයි මකක්ද V C වලට කියලා රෝමිලකංක තුනට උත්තරෙලියන්න පුළුවන්. රෝමිලකංක හතර වABBC ව සහ වDC සඳහා ප්‍රකාශනයක් ආර්කාාර්ධ ගාර්තුන අර් හතර අයි එක සහ හි දෙක ඇසුරෙන්ලි අන්නලෝ. දැල්ලියම් මොකදද රෝමිලකාංක හතරමන් ලියනම් මෙන්න මෙහෙම ොකද. VAB කියන්නේ අයි එක R එක VAB කියන්නේ ම අයි එක ආ V කියන්නේ අයි දෙක. ඒගේ ව කියන්නේ ම අයක ආර්ථුණ ඒ වගේ ව කියන්නේ මකද ව කියන්නේ අයි දෙක ආ හතර ඔන්න යුදිහටවාට විබෝ අන්තර අගයන් ඇස්ුරෙන් ඔයි ටික ප්‍රකාශ කරගන්න පුළුවන් වෙනවා හරි එහෙම වෙලා රෝමිලකංක පහටනෝ ොමිලක පහට ආපු හාම හුතේ මොකද මේ කියන්නේ. ආර් හතර සඳහා ප්‍රකාශනයක් ආරෙක ආර්ධික සහා ර්ථන ඇසුරෙන් ලබාගන්නලු. හරි දැන් මං මේකයි මේකයි සලකනවා. මකද VAB සමානයි ව. වAB සමානයි ව නං අයි එක ආරෙක සමානයි අයි දෙක ආර් දෙක. හරි මොකදද මං මේ එක කියලා ගන්න මේක දෙක කියලා ගන්න මේ සෙට්ට එකම හෙෙනං එකනෙ. තරුව කියලා ගන්න මේ දෙන්නාට පොදුවේ මං ගන්නන් තරු දෙකයි හරි මං එම් එකට තරුවෙන් ආදේශකර. හරි එකට තරුව තරුපායන්ට යන්නේ හරි මහදිලිය ගන්න පුළුවන්න්නේ අයි එක ආරෙක සමානයි අයි දෙක ආර් දෙක මේක තුන්ගල කමී කර. හරි ඒ වගේම මං දෙකට තර් දෙකින් ආදේකරගන්න මොකෝ වෙන්න ඇතැනිින් මට ලියාගන්න පුළුවන්. අයි එක ආර්තුන අයක ආර්තුන සමානයි අයි දෙක ආර් හතර කියලා හතරවෙනි සමීකරණ හැටියට. මම තුනයි හතරයි බෙදෙනවා. හරි තුනයි හතරයි බෙදපුහාම අයි එකට අයක කැපි ලගිහිල්ලා ආයෙක බෙදීම ආර්තුනක් හැදෙනවා මෙතනින් ආර් දෙක වෙෙදීම, හතරක් හැදෙනවා ම අ මග අහන්න ආර්හතර හරි හොය ආර්හතර කියන්නේකින් ඔක්තකරපුවාම ආර්හතර මෙතෙන්ට ආර් දෙකවතාවක් ආර් දෙකවතාවක් ආර්ථන බෙදීම ආරෙක්ක කියල මට ලියගන්න පුලො ඔන්න තියෙනවා. හරින ඉවරයි කතන්දර හරි දැන් රෝමිලකංක හය ආරෙක සීයි ආර්ථන පණහයි ආර් දෙ අසු දෙකයි නම් හතරහිගේ සුන්නලු හරි බ රූමිලක්කාංක හය හරි ආ හතර කියන්නේ ආර් දෙක ආර්ථන බෙදීම ආරයක දැයි මොකද කියන්නේ ආරක සියයිසියි පෝණි උත්තරගෙන් දොන් ආර් දෙක අසු දෙකයි මේක පණහයි මේවා දෙකයි හතලිස්සකයි. එහෙනක් ආ හසරටෙනවා කොච්චරද වුම් හත ලිස්ස එකක් කියලා. ඔවුන් ඉවරයි බී කොටස ඉවර වෙලා මට කියනවා. මොකදද එඩලු සීකොටසට. හැුති මට සීකොටස කියනවා ශිෂ්‍යයකුට ඉහත සේතුව භාවිතා කර කුඩා සිම්පල් ආ ඕම් එකට වඩා කුඩාගයා. ැගන්න නලු ට ී න යි ම් ඕ ්‍රතිරෝධ තු නකුයි. ිින්දුව සීය පරත ය තියන බින්දුව දහ දාහ පර රේ තියන ප ්‍රතිරෝද ් දකු. හ ර ට නොදන්න පල් ති ෝධ ට ල. දද මෙ තෙන් ඕම් එකට වඩා කුඩා සෙට් කරාලු. හරි ඒම සෙට් කරපුහම ආර්හි අගේ හැකිතාක් නිවර්දිව නිීරණය කිරීම සඳහා. ආරහිගේ හැකිතාක් නිවර්දිව නීර්ණය කිරීම සඳහා. තෝරාගන්න ඕනේ ආරයක ආර්ධක ආර්ථන වෙනුවෙන් යත සහන් ප්‍රතිරෝධ පෙට්ටි අතරෙන් ඔහු තෝරාගත යුත්තේ මොනවද කියලා හනෝ. හරි මොනවද කියලා හනවා ආරෙක ආර්ධික ආර්ථන වෙනුවෙන් යොදදාගත යුත්තේ. අපි දන්න ආර්දය ගැන විචල්ල ප්‍රතිරෝධදයක් කියලා එන එතෙන්ට අනිවාරෙන් අපි ගන්න ඕනමකක්ද ප්‍රතිරෝධ පෙට්ටියක්. හරි මෙතෙන්ට එකයි මෙතෙන්ට තිරෝද පෙට්ටියා මේ අනුපාතම මේ අනුපාතම විය යුතුයි කියලාර මඟ ලියගෙන දන. ආරක බෙදීම ආර්ථුණන සමානය ආර් දෙක බෙදීම ආරහතර කියලා ආර් හතර කියන්නේ ආර් දෙකවතාවක් ආර්තුනේ ගුණිතයලු බෙදීම ආර් එකලු එහෙනම් ආර්ට කුඩා අගයක් එන්න නම් එකට ආසන්න අගයක් එන්නනම් ආර් එකවං ලොකු ඉලක්කමකින් පටන්ගත්තනං හරි ලොකු ඉලක්කමකින් බෙදලා මම ඒෙහින් ද මෙතනින් ආරෙකට තෝරනවා මට දීල තිනෙන තනි ප්‍රතිරෝධ තුනෙන් දාහ කියන එක්කනා හරි දැන් දාහ කියන එක් නා තේරුවට පස්සේ මම ආර් දෙකයි ආර්හතර ඇතර ආය ගන්න ඕනර සම්බන්ධතාවේ ආරෙකයි ආර්තුනයි අතර එතකොට ආරෙකයි ආර්තුනයි සම්බන්ධ කරෝද හරි අතන ආර් දෙක ආර්ථන තියෙන් ආර් දෙක ආර්ථන තියෙනවා කියන්නේ එකට වඩා කුඩා ප්‍රතිරෝධයක් එන්න නං ට වඩා කුඩා ප්‍රතිරෝධයක් එන්න නම්. හරි. මගේ ඒ ආර් දෙකයි ආර් තුනෙමුයි එන ගුණිතය දෙකමුයි ආර් තුනෙමුයි එන ගුණිතය දාහට වඩා ඒන්න ආර එකට වඩා අවෙන්න ඕටා අඩවෙන්න ඕනේ ආර් දෙකමයි ආර් තුනෙමුයි එන ගුණනිත. එනම් ආර්තුනට මම නියතගගේ දාගත්තනම් මෙතනනි දැම්මට ඉතුරුවෙලාද දෙෙන්නේ දයයි සීයි. ිඳුවයි සයි ප්‍රතිරෝධ පෙටියායි බිඳුවයි හයි පැතිරෝධ පෙටියයි. හරි එන අඩුවගයක් එන්න නං කොහොමත් බින්දයි දාහයි ප්‍රතිරෝද පටියනම්ට ගන්නන්න ඇඒ මං ආරකට දාහ තෝරල ඉවරයි ඇතවට එතන දාහ තෝරලා බින්දුයි දාහ අතර තෝරල තවකක් දාගත්ව තනිවරෙන් දාහට වැඩියගයක් කොතන සිට දාහයින වෙලාේ. එහින්ද මන් තෝරනවා මේ විචල්ල ප්‍රතිරෝධය සඳ බින්ඳුවයි සයි පතිරෝධ පෙටිය. බිඳුවයි සයි ප්‍රතිරෝධ පෙට්ටිය සලඟපුහම උපරිම එක සියනෙන් උපරිම එක සීය එන අවස්ථාවේ ආර්ථන අගය දාහට සමානවෙන්න පුළුවන් දහ ඇවිල්ලා. දහය ඇවිල්ලා. හරි ඊට වඩා ආර්ධෙක අඩුවෙන ව අනිවාර්යෙන්ට වඩා කුඩා ප්‍රතිරෝදෙන්. එතකොට මේ අනුපාත අතර අ අත අනුපාතය සමානාගයන් වෙනවා. හරි මෙතන බින්දුවත් සීයත් අතර දාලා මෙතැන එක තියනවනම් සීයට එකයි අනුපාතය මෙතන දාහති විලා එහෙනම් මෙතට දහයදාගත් තන එතනත් සීට එකයි අනුපාතය. එහෙන මම ආරෙකට දහ තෝරණවා නම් දහතේරවා දාහතෝරණ හින්දා. ආර්තුනට අර්ධකට මද්දාගන්න විචල්ල ප්‍රතිරෝධකොහොමද බිදුු අයිසී අයි අතර මට තෝරන් වෙන්නේ එක බින්දුුයිසිය අතර තෝරණ හිදා මෙම සියයටට එක ප්‍රතිරෝධ අතර අනුපාතය එන්නේ. ඒක මෙතනත් සියයටට එක වෙන්න ඕන හින්ද. ආර්තුනමන් තෝරනවා කිය කියලද දහයක් කියලා. ම මාරෙකට ඔවුම් දාහගත්තා ආර් දෙකට බින්දුවත් සියයත් අතර ප්‍රතිරෝධ බෙට්ටිය ගත්තා ආර්ථනට මංගන්නවා ඕම් දහය කියන ප්‍රතිරෝදධ. ය ඔන්න ඉවිදිර තර්ලතිදිනන් සිිම්පල්සී කොටසට සිම්පල්සී කොටසේ වැඩේ ගොඩවෙනවා. කොටසි වසාහ කොටස මගින් හතිනවා සේතුව සන්තුල නෙවී ඇතිවිට කෝෂය සහ ගැල්නෝ මීටරය එකින එකට මාරු කරනු ලැබුවේ නම් ගැල්නෝ මීට්‍රයේ උත්ක්‍රමණයකුමක් වේද මකදද සේතුව සතුලන වෙලා සතුලන වෙලා තිෙනවා කියන මෙතන හරහා ධාරාවකයන් නැවෙලාට ධාරාව කියන් නැතිවෙලාටං ෝෂ කලල ගන්න එලියට අරගෙන අනේ දෙයනේ මං මේ කෝෂගෙනල්ලලා මෙතෙන්ට දානවා. ඒමනිකන් මාරු කරාලු. මෙයාගෙනල්ලා මෙතෙන්ට දැම්මලු මෙයාගෙනල්ල මෙතෙන්ට දැම්මලෝ. මොකද වෙන්නේ නිකා හිතන් බලන්න මොකද වෙන්නකෙල් ජීගෙනල්ලා ගහනවා මෙතෙන්ට. ජීගෙනල්ල මෙතන්ට ගහලා කෝෂය මෙතෙන්ට ග හපුහාම මට පේනවා. ආයෙත් මෙයයි මෙයයි අතරට සෙට්ට වෙනවා කෞුද ගැල්වනෝමීටරය. මෙයයි මෙයයි අතරට සෙට්ට වෙනවා මෙතෙන්ට ගැල්ල නෝමීටරය සෙට්ටනවා. ඒවගේම බී සහ ඩී අතරට බී සහ ඩී අතරට මොකදද වෙන්නේ කෝෂය සෙට්ටෙනවා. ඔයාට පේනවාද බීලක්ෂය ඔයා මෙතෙන්ට අරගෙන ඩීලක්ෂය ඔයා මෙතෙන්ට දානවා ඒ වගේම ඒ ලක්‍ෂයේ ඔයා මෙතෙන්ට අරගෙන සීලක්ෂය ඔයා මෙතෙන්ට දානවා. මේ ප්‍රතිරෝධ සෙට්ට එකම මෙන්න මෙහෙම කැරකිෙනවගේ පේෙනවත්. අංශකනුවකි. මෙන්න මෙහෙම කැරකිෙනාවගේ පෙනවුනක්ම් ඔයා ගොඩ මොකෝ වෙන්නේ මේක හැරුණා දැන් නැවතත් අනුපාත සමානයි රහු එප්පු කර අනුපාත සමානයි. අනුපාත සමානහින් දම කොවෙන්න ආෙත් ගැල්නොමීත්‍රය උත්ක්‍රමණය ආයත් ගැල්ලනොමීත්‍රය උත්ත්‍රණය ශුන්යක් බවට පත්වෙනෝ. හරි වෙන්න මෙිච්චරයි මෙතෙන්ට කෝෂය ආපුහාම මොව මොව මෙහම කරකන් එක ී ක්ෂ මෙතෙන්ටෙන ඩීලක්ෂි තැන්තියනවා. හරි ඒ ලක්ෂ මෙතෙන්ටෙනවා සී ලක්ෂ මෙතෙන්ටෙන. රි එතරම ප්‍රතිරෝධදටි කරගෙනවන කරකුණනාට අුපාත හැම්මිලි සමානයි නතන නරි අනුපල් සමානය කියන නැවතත් උත්ක්‍රමණය ෂොන්නයක් බවට පත්වනවා. මංහිතනවා කොල්ලොකිෙල්ලොක් කොටෝම මේ කියල දුන්නටික පැහැදිලි වුනා ඔබෝදුනා කියලා. හම්බොම්පුතේ තවත්දවසක මේ වගේ ගානකින් එතකං වල හැමෝමගේවල්ලටලා පරිස්සමෙන් ඉන්ද ලෙඩ වැඩි වෙන කාලයක් කායත් වල හැමෝටම සුදවසකයෝ.